ජනවරමට අවසරයි ආදරණීය ජනතාවට ජනවරම වෙනුවෙන් සටන් කරන්නට කඳවුරු බඳින්නට ඔබ සූදානමින් ඒ තමයි නියම නියම වීර කැප්පටි පොළලගලේ තියෙන පුරන්නපුලගලේ තියෙන විහාර මහදේවිලාගලේ තියෙන සුගලා දේවිලාගලේ තියෙන ජාතියේ අභිමානය මැතිවරණය ඉල්ලා සිටිනවා මමයි මේ ලේක කියනවා මමයි මේ රටට විනයක් වෙනවා නම් මේ රටට විනයක් කරන්නට උත්සාහ කරනවා නම් එවැනි ජනතාවක් එවැනි පක්ෂයක් එවැනි මිනිසුන් කොට්ටාශයක් මේ පොළවෙන් දූවිලි ගානට ඉවත් කරන්නට මේ රටේ ජනතාව නැගී සිටින බව විශ්වාසයි 2015 ජනවාරි 8 වෙනිදාට පෙර 10000ක් වේදිකා උඩ නැගලා කියන්නට ඇති යහපාලන ආණ්ඩුව නමින් මේ රටේ නැවත නැවත ඔබ වෙනස් කරන්න උත්සාහ කරන ආණ්ඩුව මේ රට වෙනස් කරන්නට නෙමේ හදන්නේ ඔබ නැවත වතාවක් මේ පොළොව දනින් මේ පොළොව මත දන ගස්සලා මේ රට පාවලා දීලා ඔබේ සියලු අයිතින් අයිතින් මේ පොළොව මත නැවත වතාවක් වලලන්නට කියන එක 30 වසරක යුද්ධයෙන් බටකාපු ජනතාවක් අපි හොඳට අඳෝන අහඬ තියෙන හොඳට ලේසු අඳ තියෙන රටක් මේක මේක හැමදාමෙන් යුද්ධයෙන් ජයගත් රටක් 30 වසරක යුද්ධයක් එක්ක තරුණ ජීවිත 27000කින් ලේ වලින් පොගපු රටක් ඇසිස් මස්ලේ දන් දීලා තාමත් රණවිරු නිවාසවල අභිමන්සලවල ජීවිත ගෙවන රටක් තම දරුවන් දෙමව්පියන් නැතුව ජීවිත ගෙන දරුවන් බිරිඳවරු ඉන්න රටක් එහෙම රට කාටද දෙයියනේ මේ විදිහට පාවල දෙන්න පුළුවන් ඔබ මේ රටේ ඔබේ ශක්තිය පෙන්වන්නට මහ මැතිවරණයක් ඉල්ලා සිට මහ මැතිවරණයක් තුලින් බහුතරය පෙන්වන්නට අවශ්‍යයි මුළු ලෝකෙටම ඔබ බහුතරය පෙන්වන්නට අවශ්‍යයි මේ රටේ බහුතරය ඇවිල්ලා පාර්ලිමේන්තු බහුතරය නෙමේ ඒ 225 දෙනත් ඔබ පාර්ලිමේන්තුවට යවන්නේ ඔබ මේ රටේ ආණ්ඩු හදන්නෙත් ඔබ මේ රටේ ආණ්ඩු ගෙදර අරින්නෙත් ඔබ 2.25 ලක්ෂයකට වඩා පැඩි පිරිසකට ජීවිත දාණය දීපු රණසිංහයෙකුට රණසම්පතියකට අපි ණයයි හැබැයි 2015 ජනවාරි 8 වෙනිදා එතුමා හරි නිදහසේ ගෙදර ගියා මොකද මේ රටේ ලක්ෂ 62කට වැරදුනා හැබැයි ඒ තීරණයට හිස නමලා ගියා හැබැයි 2015 ජනවාරි 8 වෙනිදා මේ රටට ලැබිය සාපය එදා ජනවාරි 8 වෙනිදා 2015 ජනවාරි 8 වෙනිදා මේ රට මුළු මලගයක් බවට පත් වුණා ඔබේ ඔබේ හදවතට අත තියලා අහන්න ඒක එහෙම නෙමේද කියලා නොහඬපු හදවතක් තියෙනවද එදා දවසේ බත් මුට්ටියක් ඉදිච්ච ගයක් තියෙනවද නැහැ ඔබ දන්නව ඔබට වැරදුනා ඔබට අවශ්‍ය වෙච්ච වෙනස ඒ නෙමෙයි කියලා පවුලක් පරද්දන්න රාජපක්ෂ පාරම්පරාව පරද්දන්න නින්දාවට අපහාසයට පත් කරන්නට රටක් පාවල දෙන ජනතාවක් ඇති කරපු ආණ්ඩුව තමයි යහපාලන ආණ්ඩුව කියන්නේ පවුලක් පරද්දන්න රටක් පාවල දීපු ජාතියක් බවට අපි ඉතිහාසගත වෙනවා එහෙමනම් වැරදුණු තැනින් නැවත පටන් ගමු වැරදුණු තැන අපිම හදමු වැරදුණු තැන අපිම නිර්මාණය කරමු හරි පග යන හරි ජාතියක් ඉන්න ශ්‍රේෂ්ඨ ජාතියක් ඉන්න සැබෑ නායකයෙක් තෝරන ජනවරමත් තියෙන රණ සම්පතියගේ රණ රටක් ලෙස ඉතිහාස කරන්නට ලෝකයටම පෙන්නමු අපි කවුරුන්ද සියල්ලෝ ශ්‍රී ලාංකික වෙන අපි බුදු බණට හිලෑවුණු යකු බලව් අත බුදු මලට හිලෑවුණු යකු අපි ඒ ශක්තිය ඒ වීරකම ඒ හඬ මේ පොළවට උරුමයි අපේ රටේ සම්පත් ටික විකිණෙමින් පැවතුණා මත්තල ගුවන් තොටුපළ විකිණෙමින් පැවතුණා හම්බන්තොට වරාය විකිණෙමින් පැවතුණා රටේ සංවර්ධනයේ කඩා වැටුණා රටේ සෞඛ්‍යයේ කඩා වැටුණා මිනිස්සුන්ට ජීවත් වෙන්න තියෙන අයිතිය ජීවත් මිනිස්සුන්ට ජීවත් වෙන්නට කන්න තියෙන බඩ ගෝස්තරේවත් රැක ගන්න බැරි ජාතිය බඩපත් වුණා තුන් වේලක් කාලා හිටිය මිනිහට එක වේලක් කාලා දෙවේලක් බඩකින් ඉන්න ආණ්ඩුවක් තමයි 2015 ජනවාරි 8 වෙනිදා යහපාලනයේ නමින් මේ රටට අපි පත් කරගත්තේ එහෙමනම් මහා දවාලේ බැංකු මංකොල්ල කාලා ඔබේ අනාගතේ හුරගන්න ආණ්ඩුවක් තමයි අපි පත් කරගත්තේ ඒ යහපාලන ආණ්ඩුව පත් කරගත්ත වගේම එළවා දමන්නටත් මහා මැතිවරණය හරහා ජයෙන් ජයන තුරුම ලේන් ලේ පොගල හරි ඒ සටන අපි දියත් කරන්නටම අවශ්‍යයි ඒ සියල්ල දිනා ගන්න රටක් තියෙන්නට ඕනේ මේ බුදුන්ගේ මහ පොළව මේ බුදුන්ගේ මහ පොළව කාටද වෙන් කරන්න පුළුවන් සීමා මාවින් දාන්න පුළුවන් කාටද මේක අපි සංහිඳියාවෙන් සිංහල දෙමළ මුස්ලිම් කියලා වර්ග ભેද අවශ්‍ය නැහැ සියල්ලෝ ශ්‍රී ලාංකිකයි ඔබට උපන්නේ හම්බෙන්නේ ශ්‍රී ලංකා රජෙන් ඔබේ પાස්පෝට් එක හදන්නේ ශ්‍රී ලංකා රජෙන් ඔබ බෙහෙත් එක ගන්නෙ මේ රටේ ස්ථාපිත රෝහල් ටිකෙන් එහෙමනම් සියල්ලෝ සංහිඳියාව තුල ජීවත් වෙන එකම ජාතියක් සියල්ලෝ ශ්‍රී ලාංකිකයි සිංහල දෙමළ මුස්ලිම් කියලා අපි වර්ගවාදී වන්නටවත් බෙදුම්වාදී වන්නටවත් අවශ්‍ය නැහැ අපි එකින් එකනට ආදරය කරුණාව දක්වන හොඳ මානුෂික මිනිසුන් බවටයි පත් වෙන්න ඕනේ මෙවර ඡන්දයට ඉදිරිපත් වෙන සමහර තාරුණ්‍ය යුද්ධය කියන්නේ කුමක්ද කියලාවත් දන්නේ නැහැ
යුද්ධයෙන් බැටකාවේ කොයි විදිහටද කියලවත් දන්නේ නැහැ. පිපිරිච්ච බෝම්බ ගාන දන්නේ නැහැ. මේ පොළොව මත විසිරිච්ච මලකුණු ගාන දන්නේ නැහැ. දවසට තුන් වරක් පිරිත් වෙන රටක්, ශ්‍රීමා බෝධිරාජන් වහන්සේ වැඩවසන රටක්, ශ්‍රී දළදා මාලිගාවේ දන්ත ධාතුන් වහන්සේ වැඩවසන රටක්, දෝණයක් ධාතුන් තියෙන රුවන්වැලි මහසෑය වැඩවසන රටක්. ඒක නිසා මේ රටට අත තියන්න කාටවත්ම කවදාවත්ම බැහැයි කියන විශ්වාසය මට තියෙනවා. මං හිතනවා සියලුම ඔබ ශ්‍රී ලාංකිකයන්ටත් ඒක ඇති. එහෙම බලවත් වූ ජාතියක් ඉන්න, එහෙම බලවත් වූ පිරිත් වෙන රටක් තියෙන ජාතිය තුළ ඒ ජයග්‍රහණය ස්ථාපිත කරමින් නැවතත් මේ රටට අවශ්‍ය ජන වරම තුලින්, මහා මැතිවරණයක් තුලින්, සැබෑ ආණ්ඩුවක් තුළ නැවතත් මේ රටේ මහා සංවර්ධනය කරා යන ශක්තිය ඔබට නිර්මාණය කරන්නට ආශිර්වාද ශක්තියත් ලැබේවා. සබහදන් මේ විශ්ව ශක්තිය ඔබට ලැබේවා. මහා ලේවල මහා කැක්කුම ඔබට ලැබේවා. ජාතික ගීය හා ජාතික කොටිය ලෙල දෙනකොට ඔබට දැනෙන කැක්කුම හැම මොහොතකම හැම තප්පරයකටම ඔබට දැනේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එක අතක් ඔබේ පපුවටත්, එක අතක් මහ පොළවටත් තියලා ඔබ හඳුන ගන්න ඔබ කවුරුන්ද කියලා. කවදා හෝ මේ පොළොව මත නියම ශ්‍රී ලාංකිකව අභිමානවත් කෙනෙක් ලෙස ඔබ මේ පොළොව මත වැළලී යන්න, හැබැයි රටට ණය නැති මිනිහෙක් ලෙස. එහෙමනම් ඔබ සියලු දෙනාට ජයං ජය වේවා. මහා මැතිවරණයකට, ජනවරමකට ජයං ජය වේවා.